ඒත් මිත්ව පහුගේ දවසේ ආවි එම නතම් මීට දබස් දෙක්කට පෙස ආරම්භුණේ ජනවාර පළිමිනිදද අප්‍රේ පනවල්ද කියෙ හිතාගන්න බැරවිදියට තමයි. අපේ රටේ ජනවාර් පළමනිද ආරම්භවනි ඒමන්නනඇතම් දෙ දස් දුසි දෙක ආරම්භවුණ. මේ වෙන කොටත් සමස්තයක් විදියට ගත්තට පස්සේ අපේ රටේ එමනිස්වෙන්නේ පාංකිියයාගන්න බැරි හාල් පවරු මස්තබාලු කාලකඥ්‍යාර්ථක. මේ වෙන කොටත් පහුගේ දවසල ගෝටත් මරත් බලේට එනකොට කිරිබත් කකාපු බෞතරයක් ජනතාවට අද වෙනකොට පාංකියාගන්න බැරු අයින්නේ. කිරිබත්කාපු කිරිබාත්යපු භෞතරයකට ගෙදර කිරි උතුරණක ප්‍රශ්ණයක් මේ වෙනකොට කිරිනීම ගෙදර වතුරවේදුරුවක් උතුරගන්නක ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියෙක හැමෝම දන්නවා. හැබැයි එදා මරාාවුවන කිරිවත්කැපු බෞතරේකට, හාමතේජී මැරන්න සිද්ධ වනත් රාජපක්ෂ පවුලයවම් දිගින් දිගටම පෑන්ටූන් දාානමයි තියනක දිගින් දිගට ේරටේමනි සුදක්. හැබයි තාමත් හාල්නැතුව බත්කන්නන් සීනි නැතුව තේබොන්්ඩන් කියෙන ජාති පිරිසකුත් නිර්මාණය වෙලායිඉන්න. අපි හැම දෑම කිව්ව වගේ අපි පොඩිකා හලති මිනි භික්ෂුවක් කියල කියන මමුකුත් නැතිහිගැෙනකමක් හැටියට. හැබැයි අද වෙනකොට භික්‍ෂුන් වහන්සේ නමක් කියල කියන්නේ කෝටි ගාන කම්භ කරන තක්කඩියෙන් පිරිසබෝට පත් වෙලාඉන්න. රෙසම සවර යින්ෆෝර්මික් කරගත්තු බෞතරයක්, අද වෙනකොට භික්ෂ ශවාසනයට මහ නිගාාවනා ආකාරයට තමයි හැසරින්. අද සමහරභික්‍ෂූන් වහන්සෙලා මහන වෙලායින්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ සාාසනේද එම නත්තම් ප්‍රාජපක්ෂ නිකාලි කියෙලා හොයාගන්න බැරිතැනකයින්. මිටතුර්ණනි, එදාම් බුදුරජාණන් වහන්සේට අනුව පන්සලටන හැමඒකාම සමානයි. හැබැයි අදවෙනකොට අපේරටේ පන්සල් වල මහයක අයනුකොට විශේෂ ආසනයක් හදනව. ඒට සමහර අය පමුතු කතාාවක් කියන නැත්තම් මේක ප්‍රශ්න ගනකොට භික්‍ෂුන් වංසලා කියන කතාව තමයි. අනේ මහතුරුන්ට මේ වෙනකොට දන ගාලා බඳන්න බෑ කකුල් දෙක නබලා අර අනිත්මිනිස්ස වගේ ඉඳගෙන ඉන්න බෑ ඒකයි උන්ට අප පුටුවක් පණවන්නේ කිය හැබැයි උන්ට පකිස්සිම කොන් දේසිවිිරේතව පල්ලිමේට කෝවිල්ලට ගියම් බඩගාල දනගාල බැඩගෙන ඉන්න පුළුවන්කම තියෙනමයි කියනක මාධ්‍ය දිහා බල ඉන්න හැමෝටම පේන කාරණය. ශේෂම මේ වෙනකොට අපේ පාලිකයෝ දන්නවා කොන්දේසි බිරහිතුව හාමුදුරුවන්ගේ කරය යන්න පුළුවන් කියන කාරණි. ඒකට කරන්න ඕනේ පඳුරු පාංකුඩන් දීම කියන එක මේ වෙනකොට බහුතරයක් දෙෙන දන්න. අපේ රටේ නීතිය අනුව එමන්නතා අපේ රටේ පවතින දණ්ඩ නීච සංග්‍රහය අනුව අල්ලස් ගැනීම බර පතල බරදක් හැබැයි අප ටේ බහතරයක් පික්‍ූන් වහන්සේලා කොන්දේසි ිරහිතුව මේ වෙනකොට අල්ලස් දන්නවායි කියනක ප්‍රසීද දේඩක්කින. අ වෙනකට මහණයක හාමුදුරුන්ට මෙච්චර දේබල ප්‍රමාණයක් කාාවේ කොහමද කියනක ප්‍රශ්නකරොත් උන් අන්සලට මේක ඔප්පු කරගන්නට බෑ ඒත් තරමට හොරොකම් මැරකන් තක්කඩිකං කුපාඩිකං කරලා හම්බ කරනවා. පංගේ කාලයේ පුරුවම අප දැකපුදේ ත් තමයි සිවර දාගත්තු බෞතරයක් දෙනා කරන්නේ ජනතා හතුරට පිරිට් නෝල් බැදීන්. මේක රජ පක්ස පවුලට විත රක්නේ, මීට පෙර ප්‍රේමදාසක කාලෙත් සිද්ධ වුණ. අද වෙනකුටක් මරට කෙළබෙල තියෙනවායි කියලා දලා ආධික්ෂේ නිකායෙන් අයි වෙලා සමහර වෙලාට මේ වෙනොට අලුත් නිකායක මහන වෙමින් ඉන්නවා. හැබැයි මේ කෝි දේශ පාල්ලුවට කඩේ ගත් අවසානයේද අර්ු දේටය එ බුද්ධවාසසිනය. ඒමන්නඇතම් බුදුරජාණන් වහන්සේ කියලා විදිියට සියල්නම අතර පංකිුවට මේ වනකොට භික්‍ෂුන් වහන්සල තරම් බදාගත්තු වෙනක් ජාතියක් නෑ. ඒය පෙේද මේටේ බෞතරේකට පාංකයා ගන්න බැරිබවද දැන දැන. තමන්ගේ දායික භාවන්න බෞතරයකට මේ වෙනකොට. තුර ේදුරුව ප්‍රශ්ණයක් කියල දැන න කෝට්ටේ පන්සල අමුතුම උත්සවයක් තිබ්බ ඒමන්න තම් ගෝටට हम තට්ටු අත්දුන්න මේක සම්බන්ධයෙන් දායක සභාව ඉන්න විශාලකන්තියක විශේෂම දස के සභාවය बहुत තරයක් මේ කොට ලොක හාමුදුුවන්ට මේ කුපඩි වැඩේ කරන්න එपाයි කියල කියද්ී ලොක හාමුදුුව මේක කිරීම ගැන ඉන්න බාර पතල කල කිරීම හැබේ අද වෙනකොට පන්සලයිති ගමේ මිනිස්සුන්ට නෙමේ. අද වෙනකොට දායක සබවට පන්සලේ ලොකු හාමුදුරම පාලනය කරන්නට බෑ. හාමුදුරුව වේ වෙනකොට නටන්නේ ආණ්ඩුව ගහන බෑන්චුන්න වූ. මෙ වෙනකොට ආණ්ඩුව පිස්සු කෙලිනවා අවිිත රක්නමයි ආණ්ඩුව ගන්නවා මේ බෙලාවේ ජාතිවාද්‍යපුත්සලා එමන්නත්තම් සූර පාවිච්චි කරනලා තමයි ගොඩ යන්න පුළුවන් කියෙන කාරණ. කැමතිතුුණන අැමැතු වුණ පන්සලේ ලොකු හාමුදුරුවකිවූ හම ඒ අහන්න ගමේ බහුතරයක් ගැනා කැමැති. තාමත් පන්සලට පල්ලියට කෝවිලට අපේ සමාජය ඇතුළ විශාල තැනක් තියෙනවා. කොටින්ම පන්සලේ හාමුදුරුව පල්ලඉන පූජකයා පූසාරයා තමන්ගේ සවරුවට ලෝගුවට මවාවෙලා කරන කුපාලි වැඩ ප්‍රශ්න කරන්න තරම් අපේ සමාජය දැනුවත් නෑ. මේ ආගෙමික සංස්ථාහරආක්‍රාමක වෙන කුරරු තස්ත එමන තම් තුච්චගුව. ඩ පිළිවල සම්බන්ධයෙන් පෞ්ගේ දවස්සවල අපෙන් බෙන්මවෙච්ච ඩෙස්මන් ට2 පියතුමා අපූරු කතාාවක්්‍යකිව්වා. නොබෙල් තාගේ දිනාගෙන හිටපු ටෙස්න් ෙස්මන් ටට කියන පියතුමා බොහොම පැහැදිලුවකිපු කාරණයක් තමයි එක් අවස්ථාවකටී දකුණු අපප්‍රිකාාවේයට වමේ පියතුමා කියබපු කාරණය තමයි යුරෝපගේෙන් අප වෙත පැමිණියේයේ. ඔඕුන් පැමිණෙන විට එ ඔවුන්ගේ අතේ බයිබල්ිය අපේ අතේ ඉඩං අපට ඇස්වසාගන්නට කියා ඔවුන් යාත්ඥ කළේය. ජාඥාව අවසානයේදී උන්ගේ අතේ ඉඩම්ය අපේ අතේ බයිබල්ලකින්. මෙන්න මේක තමයි මේ වෙනට අපේරටේ ආගමික සංස්ථහර සිද්ධ වෙනකුමන්තරණය. මේවැඩකොට ආ්ඩු උත්සාහරමින් ඉන්නවා අ භික්‍ෂුන් වහන්සේ අහර අපේ රටේ බහතරෙක්ගගේ මොලේ සෝදන්. මේ වැඩට මේ වෙනකොට සහරයවුන් අව්වෙල හැේ බහතරයක් දෙෙන කොන්දේ සිවිරු හිත මේකට විරුද්ධ. විසේසෙම කෝට්ටේ හාමුදුරුව විසින් දීබ මේ පට්ටම සම්බන්ධෙන් ඉන්න බර පතලකන්තේක කෝට්ටේ ජනතා. මේ අතර තුරේ දකුණේ අමුතුම සිද්්‍යක් සිද්ධ වෙනවා. ඒ තමයි සිතුල් පව්වේ හාමුදුරුව ඇතුළු දකුණේ හාමුදුරුවටිකක් එකුතු වෙලා අබුත්ම විද්්‍යුම්බරයක් කර. කරාවිත රක්නෙ මේ මහයින් ගෙන්න්නල පිරුත් නූල් බැන්දලා උන්ට අවුරුද්ධට ආශිර්වාද කර. කතරගම දෙියොම් වඩම්මල මුන්ට යාා්ඥන් කර. මිත්‍රවරණි දේවාල්වට ඒවගේ බලයක් තියෙනවනං මේ හොරුන්ගේ තක්කඩිග මදාව දේවාල්වලට ගිවාට පාසේ ඕ දේවාල කඩ වෙටල ඕන්ගේ ඔලු. பட்டாம் තු வேෙන. ැයි එහම දෙයක් වෙnneෑ. ටම මේ ල් ලට ී ල ජාව තින ර ගోట න්නවා දෙ න්ට රන්න පුළුව ලබ్බක් වత න කිය කාරනෙ. මට ంගන්න රටේ ජනතාවගේ ොල සෝధන් එම తం ගනා න් . త ර ු සිතු පව දුර තුම කතාවක් කියන. ఉන්නන්ස කියන විදි රටේ සමහර මිනිස හැම දවටම විරද්ධ. එහෙම කිය ఉන්නාන්ස කියන මේකට සාමාන නු ්‍රහ දක්වාని ఎం య කාරෝ සෞభක දෙක්වේ. තිපලාපට එන්නේ තව අවුරුද්ධයක් දෙකක්්‍යාන කොට කියන එක. උන්න අන්සිට කවරු හරි දානවේලක් ගෙනාත් දෙනෙනයින්ද. න්න අහන්සිට මිනිස්සුන්ගේ දුක අනු අමාරුව ප්‍රතිේරෙන් ැති වෙන්නට පුළුවවා. ඒමන්නත්තාන් දාගෝ කන්න බොන්නෙ නැතු හරි ඉඳදගැන හාමුදුරුවන්ට තුන් වෙල කන්න දෙනවා. විස්තරක්න මේ මේ වෙනුකොට බෞතරයක් කාම්දුරුණුන්ට අපේ ගදර එන්න එ එකක් ගෑනී. හැබයි උන්ගේ හා පන්සල්වෙල ගෑනු හත්තට දෙනා අන්නවා කියනක බෞතරයක් දන්නවා. එන්න නිසා උන්න අන්සලට සාමාන්‍යෙන් සෞභාග්‍ය දැක්ම මේ වෙන කොටත් ලැබි ලති එන්න පුළුවන්. හැබැයි බහුතරයක් දෙනා මේ වෙන කොට ඉන්නේ හාමතේ මේ වෙන කොට පන්සල් වෙල උපසම්පදායගවල් හදනෙකවත් ඒමනැතම් චෛත්‍ය හදනෙකවත් න මේ රටේ බහුතරයකට ප්‍රශ්නය තමන්ගේ බඩගන්න. හැබැයි මේ කිසිම දෙයක් නොතක මේරටේ මේ පූජකය පූසාරය හාමුරගුතුලා කරන දේ තුළ සමස්ත ජාතිය විශාල අර්බදයකට යනම්. අතුරතුර අපපුරු කතාවක් කෝට්ට පැත්තෙන් ආරංචවුණ. අපි නිරන්තරෙම කියපු කතාවක්තම මේරටේ ප්‍රසිද්ධ හාමුදුරු නිකම්ම නෙමයි දංඟලන්නන්නේ එම නැත්තම් අපේරට කතාාවක්තියෙන සාමාන්‍යෙන් අපේරටේ මිනිස්සු මිම දෙයක් කඩන්න නැත්තම්මවදයක් ගලවගන්නේ නිකම්ම නෙමේ නැත්ම් අත ෙවකන්න නෙමෙයි කියන කාරණෙ. කෝට්ට හාමුදුරු මේ වෙලාවේ මේ ගෝටටත් මරත්ගෙන්න්නලා මේ වගේ අන්තට්ටවත් දුන්නේ නිකම්මනෙමේ බොහෝදේ වල්ලැබෙන නිසා. පෞගේ දවස්සුල තවත් ආරංචයක් කෝට්ට පැත්ත පැතුරුුණ. ඒතමයි මේ උත්සවය අවසානයේද රාත්‍රී කායේේදී දහටේ කෑලි දෙකක් පන්සලේ ඉදලා තියෙනවා. දහටේ කෑලි දෙක පන්සරේ හිටියා විතරක්න මේ ලක හාමුදුරන්ගේා හාම්රය පැත්තෙන් අමුතුම කැදරියෙකුත් ඇැහිලා තියෙනවා. මේක දැකපු සමහර මිනිස්සු කියන කාරණය තමයි හාමුදුරුවන්ට මේ වෙනකොට ටර්ටව පිතරක්න මේ මේ මෙනකොට හාමුදුරුණුන්ගේ පිරිකරට දහටේ කෑලිත් එකු තුවෙලයි තියන කාරණේ. හම්දුරට හටේ කෑලි නෙමේ තහටේ ෑලනෙමේ තැමතු ආකාරේ කෑැල්ලත්තියාගන්න අයිතියක්්‍යය බෙනනවා ැයි වයි සූරට මුවම බල ඒ කුපාඩි ඩ කරන්න අයිතියක් නෑ. තමන්ගේ අමන ආසාවාල් ලිස්ට කරගන්න ජාතිය අර්බුදේකටයන් අවස්ථද්‍යිය හැකියාවක් නෑ. මේක නමත්වන්න ඔබටත් මටත් අයිතියක් තියෙනවා. මොකද විදායයික් වවස්ථාදකාදී කරන්න බලය තියෙනය අපිට එනිසා මේ කාල කන්න ක්‍රමය වෙනස් කරන්න පුළුවන් අපිට මේ වගේ කුපාඩි වැඩ කරන තක්කඩි වැඩ කරන මදාවි වැඩකරන පූජකගේ පූසාරයෝබිතරක්න මේ දේශපාලුවත් ගැෙනල්ලා हमමගේේ මේ අයිතිය තියන අපිට ඒ නිසා මේ කාල ක්නිි ක්‍රවේ වෙනස් කරන්න පුළුවන්, ඒකට නාය කත්්‍යය දියහැකි සමාජ දේශපාලන කණ්ඩෑමත් සමග අපපේර ෑම ි්‍ර නි අ ග ජයගනයක් ො ති බ බ සි පත් කරමින් මමා ඔබෙන් සමගන් ඔබ සැමට්ට जाය.